එදිනෙදා අපි හොඳින් දන්න ගාථාවක ලෝකෝත්තර අර්ථය මම ඔබ වහන්සේගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. මේ ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන් දනං විස්සාසා පරමා ඥාති නිබ්බානම් පරමන් සුඛං කියන ගාථාවේ ඒක මේක දැන් අද නම් ඕක සම්පූර්ණයෙන්ම මේ ආරෝග්‍යා පරමාලාභා. ආරෝග්‍යා කියන්නේ මේ රෝගවලින් වෙන්වීම, නිරෝගී බව පරම ලාභය. නමුත් මේ රෝගයට පත්වෙන්නේ රාග දේශ මෝහ තියෙනවා නම් තුන් දොස් කිපෙනවා නම් ඔය 108ක් 99ක් රෝග ඇති වෙනවා. එතකොට ඔබ හතරගම තහන් කරනවා නම් ඔබ ඔය සියලු රෝගවලින් මිදී නිදහස් වෙනවා. අර ආරෝග්‍ය පරමාලාභ ඔබ යථාර්ථයක් බවට පත් කරගන්න නම් සතරගමට අහන් වැඩන්න ඕන. ඒ වගේම අර නායගන්ධිනුවෙන් මිදෙන කරුණු හතර කළොත් අන්න ඔබට ආරෝග්‍ය පරමා. ඒ වගේම මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ සතරගමට අහන් මේ විශ්වාසා පරමා ඥාති. මේක අදහැවුවොත් මේක තේරුම් ගත්තොත් මේ සතරගමට අහන් අන්න ඔබට ඔබේ අර සියලු ඥාතීන්ව නයම් බුදුවා නිදහස් කරන්න පුළුවන් විශ්වාස මේ ධර්මය තේරුම් ගත්ත පුද්ගලයාට මේකේ අර ගැඹුරු අර්ථයක් මතුවෙලා ඒකෙන් මේ නයම් මිදී නිදහස් වෙලා ආනන්ද සුඛය, අත්ති සුඛය, භෝග සුඛය, අනුවග්ග සුඛය සියලු දේ ලැබෙනවා. ඒකයි මේක. ඒ වගේම නිබ්බානම් පරමං සුඛං කිව්වේ මේ බාන් තුනෙන්, මේ බැමි තුනෙන්, මේ ඈඳු තුනෙන් මිදී නිදහස් වීමයි නිවන කියන්නේ, වෙන මොකක්වත් නෙමෙයි. එදා ගැඹුරු අර්ථයක් තේරුමක් මේ සියලු ගාථාවල තියෙනවා. අද වෙනකොට ඕවා වෙන වෙන වෙනම තාවකාලිකව තමන්ට තේරෙන හැටියට මොන මොනවා හරි වචන ටිකක් දාලා ඕවා කිව්වා. හැම සූත්‍රයක්ම ඔය පස්සේ කාලෙක අටුවා ලියපු අය තමන්ට තේරෙන විදිහට මේවා ඔක්කොම කිව්වා, වැරදියට කිව්වා. නිවන බැහැුණා ඒක නිසා. එතකොට විස්සාස පරමාඥාති කියලා අදහස් කළේ ඒකයි ස්වාමීනි. අවසරයි හරිහතුන් වහන්ස, මේ මට දැනගන්න ඕන ආර්යකාන්ත සීලය පන්සිල්ලත් වෙනස මොකද්ද කියලා දැනගන්න. ආර්යකාන්ත සීලයත් පන්සිල්ලත් වෙනස මොකද්ද කියලා දැනගන්න. මහත්තයෝ ඒක අපි හෙටටම කල් දාමු. හෙට මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය විග්‍රහ කරනකොටත්, අනිද්දා උදේට සබ්බාසව සංවර පරියාය සූත්‍රය දේශනා කරනකොටත් ඔය මේ අරියකාන්ත සීලය පිළිබඳව සීලය කියන එක සතර සංවර සීලය කියන එකෙන් විග්‍රහ වෙනවා. ඉතින් ඒක නිසා අපි මේ සිල් සමාදන් වුණාට පන්සිල්, අටසිල්, දසසිල්, සමනේර සිල්, උපසම්පදා සිල් කියලා සමාදන් වුණාට ඒක නිවනට කිසිසේත්ම උපකාර වෙන්නේ නැහැ. හැබැයි සිල් සමාදන් වෙන එක හොඳයි. ඒක මේ පැවැත්මට හොඳයි, මග වියදමට සල්ලි. ඉතින් ඒක නිසා මේ මහා සාරෝපම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ත්‍රිපිටකයේ බුදුහාමුදුරුවෝ මුල් කාලේ දේශනා කරපු සූත්‍රයක්, මේ දේවදත්ත අරබයා දේශනා කරපු සූත්‍රයක්. බුදුහාමුදුරුව මේ මහා සාරෝපම සූත්‍රය, ඔබට මහා සාරෝපම සූත්‍රය අපි කියා දෙනවා. එතකොට බුදුහාමුදුරුව කියනවා මේ ගිහි ගෙදර ජරා වාසයක්, මේක බොහොම මේ ගාම්‍යයි පුතුජනයි මේ ගිහි ගෙදර කරන වැඩ. ඒක නිසා මේ ගිහි ගෙදරින් ඉවත් වෙලා පැවිදි බිමටපත් වෙනවා. මේ පැවිදි බිමටපත් වුණාම මේ මහා සාරූපම් සූත්‍රයේ පළවෙනි පියවර තියෙන්නේ, ඒ පැවිදි බිමටපත් වුණාම යම් යම් වරදාන වරප්‍රසාද සිව්පසය ලාභ සත්කාර සිලෝක ලැබෙනවා. ඒවෙන් යම් කිසි කෙනෙක් සෑහීමකටපත් වුණා නම් මේ පැවිදි බිමටපත් වුණ පරමාර්ථය නෑ. අර අරටුවක් හොයන මිනිහා උපමාවක් බුදුහාමුදුරුව දෙනවා හැම තැනකම.
මොකක් හරි හොඳ ලීබඩුවක් හදන්න හොඳ අරටුවක් තියෙන ලීයක් හොයනවා. මෙහෙම ලීයක් හොයන මිනිහට අර පැවිදි බිමටපත් වෙන්නේ උපමාව අරටුව තියෙන ලීයක් අරටුව හොයන්න. අරය හොයන්න. හැබැයි මේ පැවිදි බිමටපත් වුණාට පස්සේ අර ලැබෙන ලාභ සත්කාර වලින් සෑහීමකටපත් වුණා නම් සතුටු වුණා නම් අර සිව්පසේ හොඳට ලැබෙනවා නම් කාලබීලා හොඳට ඉන්න පුළුවන් නම් තනතුරු වරදාන රජයෙන් ආණ්ඩුවෙන් පුද්ගලයන්ගෙන් ලැබෙනවා නම් පුද්ගලයොත් අර සාසන සෝබන අරවමියාව තියෙන තනතුරු නිලදන ඒවා ඊට පස්සේ එක්කෝ අර බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලැබලා රස්සාවක් ගන්නවා නම් ඒ සියලුම දේවල් මේ මහා සාරූපම් සූත්‍රයේ කියලා තියෙන ලාභ සත්කාර සිලෝ උදාහරණය අර අරටුව හොයන මිනිහා කැලේ යනකොට මේ හොඳ ගහක ගෙඩි මල් කොළ අතු තිබිලා ඒව අරගෙන ඒ බෑන් සෑහීමකටපත් වුණා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා උපමාවෙ කියනවා. ඊගාවට ඒක වැඩක් නැහැ කියලා ඒ බෑන් සෑහීමකටපත් නොවු පුද්ගලයා බුදුහාමුදුරුවෝ කියනවා දෙවෙනි පියවර ඒ පුද්ගලයා මේ සීලේ පිහිටනවා. සීලේ මේ සීලේ ආරක්ෂා කරනවා. සීල සමාදන් වෙලා අර උපසම්පදා සීලය හරි දස සීල් හරි පංචිල් හරි සමාදන් වෙලා සීලෙන් සෑහීමකටපත් වෙනවා. ඒ පුද්ගලයා සීලේ මම හොඳට මගේ සීලය අර ඒරප්පත්ත හාමුදුරුව වගේ මේ ජීවිත කාලය තුළ මම පාපයක් මොකක් කළේ නැහැ මේ සීල් සමාදන් වුණා. හැබැයි ඒ පුද්ගලයා බුදුහාමුදුරුවම කියනවා අර අරටුව හොයන මිනිහා ගහේ පොත්ත අරගෙන සෑහීමකටපත් වුණා වගේ සීලයෙන් සෑහීමකටපත් වූ පුද්ගලයා ඉතිහා නොගිය. ඊළඟට තවත් දුරටත් ඒ සීලේනුත් නිවන නැති බව දැනගෙන තව ඉස්සරහට යනකොට ඒ පුද්ගලයා මේ ධ්‍යාන ලැබනවා සතර කමඨහන් කරලා ධ්‍යාන ලැබනවා. මේ ධ්‍යානයක් ලැබලා යම් යම් ආකාරයට ධ්‍යාන ලැබලා ටිකක් ඊට වඩා ඉහළ තත්ත්වයකටපත් වුණාම ඒ ධ්‍යානයෙන් බ්‍රහ්මත්වයටපත් වෙන්න පුළුවන් බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන්. මේක තේරුම් ගත්ත පුද්ගලයා ඒකෙන් සෑහීමකටපත් වුණොත් ඒ පුද්ගලයා අර ගහේ අරටුව හොයනවා වෙනුවට සිවිය අරගෙන සෑහීමකටපත් වුණා කියලා තියෙනවා. ඊට පස්සේ ඒකෙනුත් සෑහීමකටපත් නොවන පුද්ගලයා තව දුරටත් මේ ආනපාන සතිය සමාධිය හතරකම ධාන් වඩනකොට නිවැරදිව අභිඥා ලැබුවොත් ඥාන දස්සන ප්‍රතිලාභයක් ලැබුවොත් අභිඥා ලැබුවොත් ඉද්ධි ප්‍රතිහාර පාන්න පුළුවන් අනුන්ගේ හිත කියවන්න පුළුවන් තව නොඑක් බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් බලන්න පුළුවන්. එහෙම ඒකෙන් සෑහීමකටපත් වුණොත් මේ එලේ අරගෙන සෑහීමකටපත් වුණා අර අරටුව හොයන මිනිහා. එහෙම කියලා බුදුහාමුදුරුවෝ කියනවා ඒ සියලු දේ අත්හැරලා මේ අසමය විමුක්තිය එහෙම නැත්නම් මේ බැමිතුනේ මුලින් උදුරා දමන සමුච්ඡේද ප්‍රහාණයෙන් මේ කෙලෙස් මුල් උදුරා දාන්න කටයුතු කරන පුද්ගලයා අර අරටුව හොයන මිනිහට අරටුව හොයන්න වගේ මේ පැවැත්මෙන් සදාටම සහ මුලින්ම මිදී නිදහස් වෙනවා කියලා මේ මහා සාරූපම් සූත්‍රයේ චූල සාරූපම් සූත්‍රයේ ත්‍රිපිටකයේ කාටත් බලා ගන්න පුළුවන් විදියට සිංහලටත් පරිවර්තනය කරලා තියෙන සූත්‍ර. ඉතින් ඒ නිසා ඒ සූත්‍රයේ තියෙන හැටියට මේ සීලෙන් නිවන් දකින්න බෑ. ඒ වගේම ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කියලා සූත්‍රයක් ඒ කිට්ටුවම තියෙනවා ත්‍රිපිටකයේ. මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඒ පැවැත්මට මග මියදමට සල්ලි. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා මොනවද? දාන, සීල, භාවනා. හැබැයි සතරකම දාන කරන මිනිහා ඔය සීලේක ඔය විදිහට ඔය කියන සමාදන් වීමක් නැහැ. සතරකම දාන කරනකොට ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඒ පුද්ගලයා ප්‍රත්‍ය සංවරයේ පිහිටනවා. ඒ පුද්ගලයා ප්‍රාතිමෝක්ඛ සංවරයේ පිහිටනවා. ආයතික සංවරයේ පූර්ණ වෙනවා. සතර සංවර සීලයක් මේ ආනපාන සති සමාධිය වඩන පුද්ගලයා තුළ පූර්ණය වෙන බව ත්‍රිපිටකයේ තියෙනවා. එතකොට ඔය සිල් රැකලා සමාදන් වෙලා නිවන් දැක්ක පුද්ගලයෙක් නැහැ. ඉතින් ඒක නිසා හොඳට කල්පනා කරන්න ඕන මේ සීලයක් අද වෙනකොට ඔය මහායාන ධර්මය අනුව මේ සීලයෙන් නිවන් දකින්න පුළුවන් කියන මතයක් අද ලංකාවේ සියලු හාමුදුරුවෝ ගාවත් සියලු උගතුන් ගාවත් තියෙනවා.
හැබැයි බුදුහාමුදුරුව මේ මහා සාරෝපම් සූත්‍රයේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සූත්‍රයේ දාන නිසේ සූත්‍රයේ මේ සියලු දේ නිෂේධනය කළා මේක ඇත්ත පෙන්වලා මතු කළා කියලා. තව උංගක් තියෙනවා රතවිනීත සූත්‍රයේ තියෙනවා මේ ඔක්කොම සූත්‍රවල තියෙනවා.